ආයුබෝවන් ආදරණීය 9 වසර දුවේ පුතේ, මම අද අපේ මේ 9 වසර දරුවෙක් එක්ක සාකච්ඡා කරන්නේ අපේ ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම. අපේ ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම. දැන් අපේ මේ දරුවෝ ටික 8 වසරදී ඉගෙන ගත්තා 3 වෙනි පාඩම. මතකයි අපේ දරුවෝ පුනරුදය. ඒ පුනරුදයක ප්‍රතිඵලයක් තමයි දේශ ගවේෂණ ව්‍යාපාර. අපි දේශ ගවේෂණය ගැන ඉගෙන ගත්තා 4 වෙනි පාඩම. මතකද අපි දරුවොත් දේශ ගවේෂණ යටතේ ඉස්පාඤ්ඤයන්, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්, ප්‍රංශයන් නව ප්‍රදේශ සොයා යෑම ආරම්භ නැත්ත දේශ ගවේෂණ ව්‍යාපාරයට ආරම්භයක් ලබා දෙනවා. අරමුණු තුනක් මුල් කරගෙන. මොනවද අරමුණු තුන? එක, ප්‍රදේශ යටත් කරගෙන ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබා ගන්න. ඒ රටවල වෙළඳේකාධිකාරය ලබා ගන්න. තමන්ගේ ආගම වෙච්ච රෝමානු කතෝලික ආගම සහ රෙපරමාදු ආගම ව්‍යාප්ත කරා. මේ අරමුණෙන් තමයි දේශ ගවේෂණ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. ඒ දේශ ගවේෂණ ව්‍යාපාරය යටතේ අපි මේ පාඩමින් සාකච්ඡා කරන්න පුතේ ලන්දේසී ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව. එහෙනම් අපේ පාඩම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්. අපි දරුව දන්නවා දේශ ගවේෂණ ව්‍යාපාර යටතේ මුලින්ම ඒ සඳහා අවතීර්ණ වුණා ඉස්පාඤ්ඤයන් සහ පෘතුගීසීන්, අනතුරුව ලන්දේසීන්, ඉන්පසු ඉංග්‍රීසීන් සහ ප්‍රංශයන්. මොවුන්ගෙන් ඉස්පාඤ්ඤයන් හැර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයන් ඉන්දියානු සාගර කලාපයට පෙරදිගට පැමිණ තම බලව්‍යාප්තය සිදු කර. ඔවුන් අතරෙන් පළමුවෙන්ම පෙරදිගට පැමිණෙන්නේ පෘතුගීසි. දෙවනුව පැමිණෙන්නේ ලන්දේසි. තෙවනුව පැමිණෙන්නේ ඉංග්‍රීසි. සිව්වනුව පැමිණෙන්නේ ප්‍රංශයන් දරුවනි. ඉතින් මේ දේශ ගවේෂණ යටතේ පෙරදිගට අප පළමු ජාතිය හැටි අප කලින් ගෙනගත්ත පෘතුගීසීන්. පෘතුගීසීන්ගේ මවුරට තමයි පෘතුගාලය. අගනුවර වුණේ ලිස්බන්. ඔවුන්ගේ පෙරදිග පාලක මධ්‍යස්ථානය වුණේ ඉන්දියාවේ බටහිර විරලේ පිහිටි ගෝව. ඔවුන් පිහිට වූ වෙළන් සමාගම තමයි පෘතුගීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉන් පසු වෙන ලන්දේසි ජාතිය ලන්දේ මවුරට ඕලන්දය නැත්තම් නෙදර්ලන්ත. අගනුවර ඇම්ස්ටර්ඩෑම්. පෙරදිග මධ්‍යස්ථානයේ හැටියට මොවුන් තෝරගත්තේ ගිනි කුණදිග ආසියාවේ ජාවා දූපතේ පිහිටි බතා. ඔවුන් පිහිටු වෙන සමාගම තමයි ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම නැත්තං පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. ඕලන්ද පෙරදිග වෙළඳ සමාගම VOC සමාගම කියලත් කියන. ඉන් අනතුරු එන්නේ ඉංග්‍රීසි. ඉංග්‍රීසින්ගේ මවුරට බ්‍රිතාන්‍ය. ඉංග්‍රීසින් කියන්නේ එත බ්‍රිතාන්‍ය කියන්නේ පුතේ අයර්ලන්ත, ස්කොට්ලන්තය සහ එංගලන්තය කියන ප්‍රධාන රාජ්‍යවල එකතුව. තවත් කුඩා රාජ්‍ය කීපයක් තියෙනවා. ඉතින් අගනුවරසේ සලකන්නේ ලන්ඩ. මොවුන් ඉන්දියාවේ කල්කටාව
බොම්බාය සහ මදුරාසිය කේන්ද්‍ර කරගෙන තම වෙල් සමාගම ස්ථාපිත කරනවා. කියනවා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම කියලා. ඉංග්‍රීසිට පස්සේ පෙරදිගට ප්‍රංශයන් ජාතිය ප්‍රංශ, රට ප්‍රංශය, අගනුවර පැරිස්, පෙරදිග පාලන මධ්‍යස්ථාන ඉන්දියාවේ පොන්ඩිචෙරි, චන්ද්‍රනගර සහ කරිකාල් ඔවුන් ස්ථාපිත කරනවා ප්‍රංශ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දරුවනේ. එතකොට මේ තමයි එලෙස පෙරදිගට පැමිණි යුරෝපා ජාතීන් විසින් පිහිටුවන ලද සමාගම් සහ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන. මෙතනදී පෘතුගීසි, ඉංග්‍රීසි ප්‍රංශයන් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන තම වෙළෙඳ සමාගම කටයුතු ක්‍රියාත්මක කරනකොට ලන්දේසි පමණක් ගිනිකොණ්ඩික ආසියාවේ ජාවා දූපතේ බතාවිය කේන්ද්‍ර කරගෙන තම සමාගමේ කටයුතු පවත්වගෙන යනවා. මෙලෙස පෙරදිගට පැමිණි යුරෝපා ජාතීන් අතුරෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වෙනවා පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ප්‍රංශයන්ට පමණක් මේ රට දේශපාලනයට අවතීර්ණ වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපි බලමු එහෙනම් දැන් ලන්දේසීන් පෙරදිගට පැමිණීම පිළිබඳ. මේ ඕලන්දය කියන්නේ මුලදී ප්‍රබල බලවත් රාජ්‍ය නෙමෙයි. ඕලන්දය කියන්නේ පුතේ මුලදී බලවත් රාජ්‍ය නෙමෙයි. ඕලන්දය ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙසට ක්‍රියාත්මක වූ. ඒ වගේම ඕලන්දය කියන රටේ ඛනිජ සම්පත්වල ඌනතාවයකුත් තියෙනවා. ඉතින් මෙලෙස ඉස්පාඤ්ඤයට යටත් වෙලා ඉන්න කාලේ ඕලන්දේ නැත්නම් ලන්දේසීන්ගේ ප්‍රධානම ආර්ථික සාධකයේ බවට පත්ුනේ ඒ වෙනකොට පෘතුගීසීන් පෙරදිගට ඇවිල්ලා පෙරදිග සිට ලිස්බන් වරායට රැගෙන ගිය ඒ වෙළඳ බහන් ලන්දේසීන් කළේ කුඩා යාත්‍රා තනාගෙන ලිස්බන් වරායට ඇවිල්ලා ලිස්බන් වරායේදී එලෙස පෘතුගීසීන් රැගෙන ඒ වෙළඳ බහන්ද මිලදීගෙන ඉන්පසු ඒවා වෙනත් ප්‍රදේශවලට අලෙවි කරමින් ලාභ ලැබීමක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි දරුවනේ ලන්දේසීන් දැනගෙන හිටියා තමන්ට කොයි මොහොතේ හෝ මෙය නතර කරන්න සිදු වෙන බව. එනිසා ඒකට ලන්දේසීන් මුල සිටම සූදානම්. ලන්දේසීන් මුල සිටම ඒකට සූදානම්. ඒ අනුව ලන්දේසීන් කළේ පෘතුගීසි වෙළඳ නැව්වල තම ඔත්තුකරුවන් යොදවල ඒ ඔත්තුකරුවන් විසින් ලබා දෙන තොරතුරු මත ඔවුන් පෙරදිගට පැමිණෙන මුහුදු මාර්ගය පිළිබඳව දළ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ලන්දේසීන් බලාපොරොත්තු වෙච්ච සිදුවීම සිද්ධ වෙනවා. ඒ තමයි පෘතුගාලේ රජතුමා මිය යන. ඔහු මිය යන අනුප්‍රාප්තිකයෙක්වත් නොමැති. දරුවෝ නැහැ, ඥාතීන් නැහැ, සහෝදරයෝ නැහැ. එනිසා පෘතුගාල සිංහාසනයට දුර ඥාතිත්වයක් තිබුණා ඉස්පාඤ්ඤයේ දෙවන පිලිප්ට. ඒ අනුව දෙවන පිලිප් ඉස්පාඤ්ඤ වගේම පෘතුගාලෙත් රජු බවට පත් වෙනවා. පෘතුගාල රජු බවට පත් වුණාට පස්සේ දෙවන පිලිප් තම පළමු කටයුත්ත සේ කළේ
තම ඉදිරිවාදීන් වූ ලන්දේසීන්ට ලිස්බන් වරාය තහනම් කළා. ලන්දේසීන්ට ලිස්බන් වරාය තහනම් කළා නුවේ. හොඳයි. දැන් අපි දන්නවෝ ලන්දේසීන්ගේ ප්‍රධානම ආර්ථික සාධකයේ වුණේ වෙළඳාම. ඔවුන් පෙරදිග සිට යුරෝපයට වෙළඳ භාණ්ඩ රැගෙන ගිහින් විශාල ලාභ ලැබුවා. ඉතින් ලන්දේසීන් මොකද කටේ කළේ? පෘතුගීසීන් පෙරදිග සිට ලිස්බන් වලට රැගෙන ගිය වෙළඳ භාණ්ඩ ලිස්බන් වරාය දුමිලදී අරගෙන වෙනත් ප්‍රදේශවලට අලෙවි කරලා පුතේ ලාභ ලැබුවා. හොඳයි. ඉස්පාඤ්ඤයන් සහ ලන්දේසීන් අතර ගැටුම් තිබුණා. ඉස්පාඤ්ඤයන් සහ ලන්දේසීන් අතර ගැටුම් තිබුණා. ඉස්පාඤ්ඤයන් සහ ලන්දේසීන් අතර ගැටුම් වලට බලපාන සාධක තුනක් තියෙනවා. පළමු සාධකය ඕලන්දය ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙසට කාලයක් පැවතියි. දෙක, ඉස්පාඤ්ඤයන් ආගමික වශයෙන් රෝමානු කතෝලිකයන් වුණා. ලන්දේසීන් රෙෆරමාදු හෙවත් ප්‍රොටෙස්තන්ත්‍රවාදීන් වුණා. මෙලෙස පැවති ආගමික මතභේදය රෙෆරමාදු සහ රෝමානු කතෝලිකයන් අතර පැවති මතභේදය ඉස්පාඤ්ඤය සහ ඕලන්ද අතර අමනාපකම් වලට බලපෑවා. ඒ වගේම ඕලන්දය තුල ඉස්පාඤ්ඤයට එරෙහිව නිදහස පත අරගල සිද්ධ වුණා. මෙන්න මේ කාරණා නිසා පුතේ ඉස්පාඤ්ඤයන් සහ ලන්දේසීන් අතර ගැටුම් නිර්මාණය වුණා. අපි බලමු ඊළඟට ලන්දේසීන්ට පෙරදිගට පැමිණීමට බලපෑවේ මොන සාධකයේද? ඒ තමයි මං කලිනුත් කිව්වා, පෘතුගාලේ රජතුමා අනුප්‍රාප්තියේ නොමැතිව මිය යනවා. එනිසා ඉස්පාඤ්ඤ දෙවෙනි පිලිප්ට පෘතුගාල සිංහාසනය උරුම වෙනවා. එහිදී දෙවෙනි පිලිප්ටම පළමු කටයුත්ත ලෙසට ලන්දේසීට ලිස්බන් වරාය තහනම් කරනවා. ලන්දේසින් ආර්ථික කටයුතු මුළුමනින්ම බිඳ වැටිලා තියෙනවා. අනහිටලා තියෙනවා. ඒ නිසා ලන්දේසීන් තීරණය කළා දැන් තමන් පෙරදිගට යා යුතු කියන කාරණේ. මොකද ඔවුන් එකද පෙරතියා සූදානම් වෙලා. ඒ අනුව පෘතුගීසි නැව්වල සිටි ලන්දේසී ඔත්තුකරුවන් ලබා දුන් මාර්ග සහ සටහන් ඔස්සේ ලන්දේසී පෙරදිගට පැමිණෙන. ලන්දේසීන් පෙරදිගට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂයේ 1595. ඉන් පස් ලන්දේසීන් ගිනිකොළ දිගාසියාවේ පතාවිය කේන්ද්‍ර කරගෙන පෙරදිග ඕලන්ද වෙළෙඳ සමාගම එවත් වීඕසි සමාගම ස්ථාපිත කර. ඉන් පසු ලන්දේසීන් පෙරදිග පෘතුගීසින්නා කරට කර යටත් විජිත කරණයට එළමෙන. ඒ අනුව ලන්දේසීන් අල්ලාගත් පෙරදිග ප්‍රදේශ තමයි ගිනිකොණ්ඩිග ආසියාවේ ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ, ඇම්බොයිදාදී කුළුබඩු දූපත්, ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශය, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ධර්ම. ඉතින් මෙලෙස ඉන්දියාවට සහ ගිනිකොණ දිග ආසියාවත් කේන්ද්‍ර කරගෙන, විශේෂම ගිනිකොණ දිග ආසියාවේ බතාවිය කේන්ද්‍ර කරගෙන තම ඉලක්කය සපුරා ගන්නට ලන්දේසීන්ට හැකි වෙනවා. ඔවුන් අනතුරු ඉන්දියාව තුළත් පෘතුගීසීන්ට වඩා සාර්ථක ලෙසට තම බල ව්‍යාප්තිය සිදු කරනවා. නමුත් ඇති වූ දේශපාලන අවස්ථා හේතුන් මත ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක, වෙරළබඩ ප්‍රදේශ කිහිපයක පමණක් බලය ලබා ගන්නට ලන්දේසීන්ට
හැබැයි සමස්ත ඉන්දියානු භූමිය තුළ බලය තහවුරු කරගන්නට ලන්දේසීන්ට නම් ලැබෙන්නේ නෑ දරුවනේ. ලංකාවට ලන්දේසිගේ පැමිණීම ගත්තොත් මේ කාලේ ලංකාවේ තිබුණේ උඩරට රාජධානි නැත්තම් මහනුවර රාජධානි. මේ කාලේ මහනුවර රාජධානි පාලකයා පළවන විමලධර්ම සූර්ය රජ. මෙවන් කාලෙක 1602 ජෝරිස් වෑන් ස්පිල්බර්ජන් ප්‍රමුඛ ලන්දේසි නැව් කිහිපයක නැගලා ලංකාවේ මඩකලපු වරායට ගොඩ බැහැලා මඩකලපුවේ සිට මහනුවරට ඇවිල්ලා රජු මුණ ගැහැ. මේ කාලේ මඩකලපු වරාය කොඩියාරම් වරාය දෙකම තිබුණ පුතේ උඩරට රජු යට. ඉතින් උඩරටට එන ස්පිල්බර්ජන්ට මුණ ගැහෙනවා පළවන විමලධර්ම සූරිය රජතුමා. වාර්තාකරුවන් දක්වන අන්දමට මූලාශ දක්වන අන්දමට මෙතනදී පළවන විමලධර්ම සූරිය සහ ලන්දේසීන් අතර එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. එකඟතාව තමයි පුතේ තුතුගීසි නෙලවා දැමීමට ලන්දේසීන් සහාය ලබා දෙන බවට එකඟතාවය මත ස්පිල්බර්ජන් නැවත බතාවියට යනවා. නමුත් පුතේ අවාසනාවකට එම වසරේ 1602 සිබෙල්ද වර්ත් නම් තවත් ලන්දේසි ජාතික ප්‍රධානියෙක් ලංකාවට කුමඩ කලපු වරායෙන් ගොඩ බැහැලා ඔව් මත්පැන් වලට ගිජු පුද්ගලෙ. ඔව් මත්පැන් බීලා පළවන විමල ධර්ම සූරි රජුට අපහාස වන පරිදි කතා කරනකොට ඒ බව පළවන විමල ධර්ම සූරිය දැනගෙන තම සෙබළුල්ලවා සිබෙල්දව ඇතුළු සියලු ලන්දේසි සමූල ඝාතනය කළා තියෙනවා. රයිට් සමූල ඝාතනය. හැබැයි ඒ සිදුවීම නිසා 1602 1638 දක්වා ලන්දේසි මෙරට දේශපාලනයට අවතීර්ණ වෙන්නේ නෑ දුවේ පුතේ. ලන්දේසීන් සමග පළවන විමලධර්ම සූරියට පස්සේ දේශපාලන සබඳතා ගොඩනගා ගන්න දරුවනේ දෙවන විමලධර්ම සූරිය රජතුමාගේ පියා. කවුද දෙවන රාජසිංහ රජතුමා නැත්තම් සෙනරත් රජුගේ පියා? ලන්දේසීන් සමග සාර්ථක සබඳතා ගොඩනගා ගන්නට දෙවන රාජසිංහ උත්සාහ කරනවා. ඒ අනුව දෙවන රාජසිංහ අවබෝධ කරගෙන සිටියා පෘතුගීසීන් මෙරටින් පළවා හරින්නට නම් ලන්දේසීන්ගේ සහය ලබාගත යුතු බවට. දුවේ පුතේ ලන්දේසීන් සමග පළමුව පළවන විමලධර්ම සූරිය සම්බන්ධතා පවත්වන්න උත්සාහ කළා. එය අසාර්ථක වුණා. දෙවනුව ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹෙනවා. අපි කලින් කිව්ව දෙවන රාජසිංහ රජතුමා. මොකද දෙවන රාජසිංහ රජතුමා දැනගත්තා දුතුගීසීන් මෙරටින් පළවා හරින්නට නම් ඔවුන් හා සමාන නාවික හා යුදමය ශක්තියක් ඇති තවත් යුරෝපා ජාතියකගේ සහය ලබාගත යුතු බව. එනිසාම දෙවන රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1638 දී ලන්දේසීන් සමග ගිවිසුමකට එළමෙනවා. මේ ගිවිසුම 1638 මැයි මාසය අත්සන් කරන්නේ ලන්දේසි වෙනුවෙන් වෙස්ටර් වෝල්ඩ් උඩරට වෙනුවෙන් දෙවන රාජසිංහ රජුත් පිට අත්සන් කරනවා. මේ ගිවිසුමේ ප්‍රධාන වගන්ති අතර සුවිශේෂී වගන්ති ගත්තොත් එකක් තමයි පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට උඩරට රජුට ලන්දේසීන් සහාය විය යුතුය
දෙක පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට වැයවන මුදල් කුරුඳු ගම්මිරිස් මීටියාදී වෙළඳ්‍රව්‍ය මගින් ලබා දීමට රජ එකඟ විය යුතුය. ඇතුන් හැර උඩරට සියලු වෙළඳ භාණ්ඩයන්ගේ ඒකාධිකාරය ලන්දේසීන්ට ලබා දිය යුතුය. මේ ආකාරයට වගන්ති කිහිපයක් තිබුණා. මේ අතර සුවිශේෂීම වගන්තියක් තිබුණා. ඒ තමයි පුතේ මොකක්ද? රජු අදහස් කරන්නේ නම් පමණ. රජු අදහස් කරන්නේ නම් පමණ පෘතුගීසීන් එළවා අල්ලා ගන්නා බලකොටු වල ලන්දේසීන්ට නතර විය හැකියි. මොකක්ද සුවිශේෂී වගන්තිය වුණේ? අයසිටිසට ගිවිසුමේ පෘතුගීසීන් එළවා අල්ලා ගන්නා ලද බලකොටු වල උඩරට රජු අදහස් කරන්නේ නම් පමණ. ඒ කියන්නේ උඩරට රජු කැමති නම් පමණ ලන්දේසීන්ට නතර විය හැකියි. මෙන්න මෙතන තමයි පුතේ ලන්දේසී මජ්ජාව. මේ ගිවිසුමේ එක පිටපත සිංහල භාෂාවෙන් අනිත් පිටපත ලකින් භාෂාවෙන් ලන්දේසි තම පිටපතේ ඔන ඔය කිව්වා ගන්තිය කියන්නේ මොකක්ද? පෘතුගීසි නෙලවා අල්ලා ගන්නලද බලකුටු වල උඩරට රජු අදහස් කරන්නේ නම් පමණ ලන්දේසිට නතර විය හැකිය කියන සිංහල පිටපතේ සඳහන් වෙලා තිබුණත් ලකින් පිටපතේ තිබුණේ පෘතුගීසීන් එළවා අල්ලා ගන්නා ලද බලකොටු වල ලන්දේසීන්ට නතර විය හැක. එතන අර උඩරට රජු අදහස් කරන්නේ නම් පමණක් යන්න ඉවත් කරලා තිබුණා. සිතා මතා කළ පංචා. ඒ අනුව ලන්දේසීන් ප්‍රත්‍යක්ෂලේ පෘතුගීසි එළවා අල්ලා ගන්නා ලද බලකොටු වල ලන්දේසි නතර. රජතුමා ඔවුන්ට යෝජනා කළ ඉවත්ව යන්න ලෙසට එදවුවේ ඇයි අප ඉවත්ව යන්නේ? ඔබ අපත් සමග අත්සන් කළ ගිවිසුමේ පැහැදිලිව තියෙනවා පෘතුගීසි එළවා අල්ලා ගන්නා ලද බලකොටුවල ලන්දේසීන්ට නතර විය හැකි කියන කාරණා. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන තේ ලන්දේසීන් සහ දෙවන රාජසිංහ අතර මතභේද ඇති. කෙසේ නමුත් 1658 දී පෘතුගීසීන් මෙරටින් පලවා හරිනවා. ලන්දේසීන් පෘතුගීසි බලකොටුවල නැතවෙන. මෙතෙන් සිට දෙවන රාජසිංහ සහ ලන්දේසි අතර ගැටුම් ආරම්භ වෙනවා. ඒ ලන්දේසි කළ වංචාව නිසා. කෙසේ නමුත් පෘතුගීසීන් ලබාගත් ප්‍රදේශ තරම් ප්‍රදේශ ප්‍රමාණයක් ලන්දේසීන්ට ඒ වන විට තහවුරු කරගන්නට අවස්ථාව ලැබුණේ නැහැ. දෙවන රාජසිංහ රජුගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේ පුතා දෙවන විමල ධර්මසූරිය. කාලයක් මහන වෙලා ඉතින් දෙවන විමල ධර්මසූරියගේ පුතා දෙවන විමධර්ම සූරිය කියන්නේ දෙවන රාජසිංහගේ පුතා දෙවන විමල ධර්ම සූරිය සාමකාමී පාල. ඔහු ලන්දේ සමග ගැටුමකට නොයා ලන්දේ සමග සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. හැබැයි පියාගේ උරුම වෙච්ච රාජ්‍යයෙන් බින් අඟලක්වත් ලන්දේ සිට අයිති වෙන්න දුන්නේ නැහැ. ඉතිහාස සඳහන් කරන පරිදි වාර්තාකරුවන් දක්වන පරිදි ලන්දේසි සමග සමීපතම සබඳතා පවත්වන රජතුමා තමයි දෙවන විමලධර්ම සූරිය රජතුමා. දෙවන විමලධර්ම සූරිය සහ ලන්දේසීන් අතර පැවති සමීප සබඳතා තහවුරු කරන සාධක තමයි එකක් පහළ බුරුමෙන් උපසම්පදා භික්ෂූන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නාවික සහාය ලන්දේසි රජුට ලබා දෙනවා.
වගේම දෙවන විමලධර්ම සූරිය රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ලන්දේසි කොළඹ කොටි උත්සව පවත්වනවා. ඒ වගේම දෙවන රාජසිංහ තහනම් කරලා තිබුණු පිටිගල් කෝරළේ කුරුල් තැලීමේ අයිතිය නැවත ලන්දේසීන්ට ලබා දෙනවා. ඒ වගේම පුතේ රජුගේ කොරොන්දු පුවක් ඇතුන්නාදිය වෙළඳ සමාගම මගින් මෙලදී ගන්නට එකඟ වෙන. ඒ වගේම දෙවන විමල ධර්ම සූරිය රජුට ඉන්දියාවේ නායකතර කුලයෙන් මනාලියක් රැගෙන ඒමට අවශ්‍ය නාවික සහාය ලබා දෙන්නේ ඒ කපුකම කරන්නේ කවුද පුතේ? ලන්දේසි. දෙවන විමල ධර්ම සූරියට පස්සේ බලයට පත් වෙච්ච එතුමාගේ පුතා සිංහල අන්තිම රජතුමා වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු, ඒ වගේම ශ්‍රී විජය රාජසිංහ රජු ලන්දේසි විරෝධී ප්‍රතිපත්ති පුතේ අනුගමනය කරනවා. එලෙස ඔවුන් ලන්දේසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලපෑ හේතුගත්තුත් එක 1637 ගිවිසුම වංචනික ලෙසට වෙනස් කිරීම නිසා පැවති විශ්වාසය බෙදවැටී තිබීම, දෙක ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ දේශීය ජනතාව පීඩාවට පත්වීම, වගේම ලන්දේසීන් රෙපටමාදුව ව්‍යාප්ත කිරීමට ගත් ක්‍රියාකාරී. මෙන්න මේ කාරණා නිසා තමයි පුතේ ලන්දේසි විරෝධී ප්‍රතිපත්තියක් නරේන්ද්‍ර සිංහ රජු ශ්‍රී විජය රාජසිංහ රජු අනුගමනය කර. කීර්තිසී රාජසිංහ රජු ලන්දේසි විරෝධියකව සිටියත් ඇති වූ දේශපාලන ගැටලු අරමුද කීපයක් නිසා ඔහුට සිද්ධ වෙනවා ලන්දේසි සමග පුතේ ගනුදෙනු කරන්නට. කීර්තිසී රාජසිංහ රජතුමා ලන්දේසීන් සමග මිත්‍ර සබඳතා පවත්වපු අවස්ථා කිහිපයක් තිබේ. එකක් සියම් දේශයේ හෙවත් තායිලන්තයෙන් උපාලි තෙරණුවන් ප්‍රමුඛ උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩම කරවා ගැනීමට අවශ්‍ය නාවික සහාය ලබා දුන්නා. ඒ වගේම දකුණු ඉන්දියාවේ නායකර කුලය සමග විවාහ සබඳ ඇති කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන්නෙත් ලන්දේසි මිනිසා යම් ප්‍රමාණයකට සමතාවයක් පැවතුණා. නමුත් කීර්ති රාජසිංහ රජු කාලේ පහතරට ඇති වුණා කුරුඳු තලන්නන්ගේ කැරලි. ඒ කැරලි වලදී කීර්ති රාජසිංහ උදව් කළා. ඒ අතර 1762 ඉංග්‍රීසි ජාතික දූතේ එනම් ජෝන් ෆයිබර්ස් උඩරට රාජ සභාවට පැමිණ. 1762 ජෝන් ෆයිබර්ස්ගේ ආගමනයේ ලන්දේසීන් බියට පත් වෙනවා. ලන්දේසීන්ට මතක් වෙනවා පෘතුගීසි පලවා හරින තමන්ම ගෙනපු ආකාර. එනිසා ජෝන් ෆයිබර්ස්ගේ ආගමනය තමන් නෙලවා දැමීමට රජු කරන කුමන්ත්‍රණයක් බෝ කියන චකය මත කුමන්ත්‍රණයක් තමයි. චකය මත ලන්දේසි උඩරටට එරෙහිව ක්ෂණිකාක්‍රමණයක් එල්ල කරනවා 1764. ඒ අසාර්ථක. නැවත ලන්දේසීන් 1765 උඩරටාක්‍රමණය කරනවා. ඒ සාර්ථක වෙනවා. රජු තම ජීවිතය ආරක්ෂා කර ගැනීමටත් නැවත රජවීම සඳහා යුදමය ශක්තිය ඇති කර ගැනීමටත් රජු හඟුරංකිතට පලා යනවා. ලන්දේසීන් මහනුවර නගරය අල්ලගන්න. නමුත් ලන්දේසි දන්නවා තමන්ට වැඩි කාලයක් මහනුවර නගරය අල්ලන් ඉන්න බෑ. එනිසා පුතේ දෙවන රාජසිංහට වඩා කීර්ති රාජසිංහ යුදමය අතිනුත් දෙවන රාජසිංහ තරම් දක්ෂ නොවුණා.
ඔහු සේනා රැස් කරලා තමන්ට පහර දීමක් කරයි යන සැකය ලන්දේ කීර්ති ගුණා මිරිසල් ලන්දේසි කීර්ති රාජසිංහ රජු සමග එකගතා දිවිසුමකට ඇවිල්ලා නැවත උඩරට මහනුවර බලය කීර්ති සී රාජසිංහ රජුට පවර. හැබැයි මෙතනදී කීර්ති රාජසිංහ රජුට සිත වෙනවා තම බලය ලබා ගැනීම උදෙසා ලන්දේසි සමග වගන්ති 25කින් යුක්ත 1766 ගිවිසුම අත්සන් කරන්න. මේ 1766 ගිවිසුම මෙරට අත්සන් කළ අප්‍රකීර්තිමත්ම අඳුරු ගිවිසුමක් සේ හඳුන්වනවා. මේ 1766 ගිවිසුමේ වගන්ති 25න් ප්‍රධාන වගන්ති කිහිපයක් තමයි එක යාපාපතුන මන්නාරම කල්පිටිය කොළඹ ත්‍රිකුණාමලය හා ගාල්ලවුත ප්‍රදේශ ලන්දේසීන් සතු වෙනවා. ඒ වගේම උඩරට රාජ්‍ය සතු සියලුම වරායන්ගේ අයිතිය ලන්දේ සතු වෙනවා. මෙරට ලුණුලේ වායන්ගේ භාරකාරීත්වය හිමිකාරීත්වය ලන්දේසීන් සතු වගේම මුහුදු බඩ සිට රට තුළට සිංහල ගව්වක් හෙවත් සැතපුම් 4ක ප්‍රමාණයක් රට වටේටම ලන්දේසීන්ටයි. මෙරට ලුණුලේවායන්ගේ අයිතිය අහිමි බලන්නකෝ. ලුණුලේවායන්ගේ අයිතිය අහිමි වෙනවා. මෙරට වරායන්ගේ අයිතිය උතේ අපට අහිමි වෙනවා. මෙන්න මේක තමයි මෙරට ඉතිහාසය අත්සන් කරපු පුතේ අපකීර්තිමත් ගිවිසුම. කෙසේ නමුත් තම ඉලක්ක කරා යන්න පුතේ ලන්දේසීන් උත්සාහ කරනවා. මේ තමයි 1600 සමාවෙන්න 1766 ගිවිසුමේ ප්‍රතිඵල එකක්. වෙරළබඩ ලන්දේසි පාලන කටයුතුවලට නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ඒ වගේම උඩරට රාජධානිය දිවයින තුන දිවයිනක් බවට පත් වෙනවා. ලන්දේසි තම ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්නවා. ගිවිසුම මගින් ලන්දේසි බලය උපරිම අවස්ථාවට පත් වෙනවා. රදළ ප්‍රධානීන්ට වෙළඳාමෙන් ලද ආදායම් අහිමි වෙනවා. මේ තමයි මේ ගිවිසුමේ ප්‍රතිපාද. මේ ගිවිසුමෙන් අපට බොහෝ දේවල් උතේ අහිමි වෙනවා. ලන්දේසි මෙරට ඉදි කළ ප්‍රධාන බලකොටු තමයි කොළඹ බලකොටුව, ගාල්ල බලකොටුව, මාතර බලකොටුව, කල්පිටිය බලකොටුව, මන්නාරම බලකොටුව, යාපනය බලකොටුව, මඩකලපුව බලකොටුව, ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් කොටුව, පෘතුගීසීන් ගොඩනැගූ බලකොටු ශක්තිමත් ගොඩනැගෙන ලන්දේසි නිදි කළ කුඩා බලකොටු තමයි පුතේ අලිමංකඩ, තේදුරු තුඩුව සහ කයිස්තියා. ඉන් පස්සේ බලමු අපි උඩරට රාජ සභාව වෙත පැමිණි ලන්දේසි ධාතික දූතයෝ කවුද කියලා 1602 පළවන විමල ධර්මසූරිය කාලේ ජෝරිස් වෑන් ස්පිල් බර්ජන් එනවා. 1956 දෙවන රාජසිංහ සමයේ ජෙනරාල් ජෙරාඩ් හලුෆ් තෙනෝපති. 1688 දෙවන විමල ධර්මසූරිය නමේ සමයේ කලන් අල්බස් ලංකාවට එනවා. 1721 වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ බිසව මිය යාම නිසා ශෝකය පළ කිරීමට මේ උඩරටට පැමිණි ලන්දේසි ජාතික දූතය මේ දූත ගමන්වලදී තෑගි බොග හුමාරු වෙලා තියෙනවා. උදාහරණයක් හින්ද ගත්තොත් දෙගොල්ලොම වටිනා දේවල් හුවමාරු කරගෙන තියෙනවා
දරුවන. හොඳයි. එහෙනම් අපි දන්නව දැන් ලන්දේසි සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ දෙවන විමල ධර්මසූරිය රජතුමා. හොඳයි. ඔයා පියවර කරේ ලන්දේසීන්ගේ දේශපාලන සාධක සිදුවී. අපි මීළඟ කොටසින් බලමු පුතේ ලන්දේසීන්ගේ පාලන සංවිධානය, ආර්ථික සංවිධානය, ආගමික කටයුතු ආදිය කොහොමද සකස් වෙලා තිබුණේ. එහෙනම් අපි දෙවෙනි කොටසේ මුණ ගැහෙනකන් ආයුබෝවන් කියනවා අපේ දරුවෝ.